සියත ලස්සන කවියක් දෙයක් හම්බුණා. හරි, මම කීපවතාවක් කල්පනාත් කරා ඉතින් මේක කමන්න නැද්ද කිව්වට කියලා. මං හිතුවා ඕන දෙයක් වෙලා පළච්චාවේ මම මේක කියනවා කියලා. මට නෙමෙයි ඕන දෙයක් වෙලා පළච්චාවේ. ඔයාලට තමයි. මේක යුනිෆෝම් එකකට බැඳි ප්‍රේමයක්. සමහර දවස්වලට උදේට එනකොට අපි දකින්නවනේ මේ පාරේ ඉන්නවා පොලිසිය මහත්තුරු වගේම කාන්තා පොලිස් නිලධාරිනියන් දැකලා තියෙනවා. හිනාවේ තියෙන සමහර සුන්දරකම් යුනිෆෝම් එකේ තියෙන දැඩි බවට වහන්න බෑ කියලා අපිට හිතෙනවා. යුනිෆෝම් එකේ යන අමුතු ගැඹීර එකක්. ඒක ඇත්ත. නමුත් ඒ අර හිනාවේ තියෙන සුකොමල බව යුනිෆෝම් එකෙන්ම වැහිලා යන්නේ නැහැ සමහර අය. දෙතුන් පාර බැලෙනවා. මං හිතන් හිටියා මට විතරද එහෙම බැලෙන්නේ කියලා. ඔබ හැර තවත් අය සිටීද? අපි නම් එහෙම දැකලා මේ කොච්චර වුණත් ඒ යුනිෆෝම් එකට එපිටින් පේන කොච්චර වුණත් කාන්තාවක් බැලෙනවා ඉතින්. දඩයක් ලිව්වත් කමක් නැහැ කියලා හිතේ හැද. හැබැයි කවි ලියන්න ගියේ නෑනේ. මම කවි ලියන්න ගියේ නෑ. බැරිම පාර එකට ඇල්ලලා කවියක් ලියලා. මොකද ඒ මං හිතුවා මම ඒක කියන්නේ කමක් නැහැ කියලා. කමක් නැහැනේ කමක් නැහැ. දැක දැක පොලිස් නෝනේ නුඹේ හුරතලය කහ ඉර පසුකලේ හොරහින් බල බල නමගම නොවසාම දැක තනතුර නිලය දැන්නම් දුකයි නොලියූ එක දඩකොලය. සමහර නඩ පොඩ්ඩක් කතා බහ කරාම ඉතින් වැරද්දක් වුණා තව ආදයක් කළා යන්න අරිනවා. මේක නිලධාරි මහත්තුරුත් කරනවා. ඉතින් මේ නෝනත් ඉතින් කමක් නෑ අදට යන්න අදට එහෙම කියලා යවල ආපසු එද්දි ආයෙත් ඇස් දෙකෙන් ඇද තනි ඉර කැපුණි මම් මොනවා කරන්න බලබල ඉන්න ගියාම ඉතින් ඉර කැපෙනවා. ලයිසන් එක ගත්තේ දඩකොල ලියන්නද නැත්තං ෆොටෝ එක විතරක් බලන්න? අනේ ලස්සනයි. මුතුවත් අකුරු මුදුවක් නැති අතින් කර දඩකොලයක් උනත් වෙනවා හැඟුම් බර. යන්නට නොඹේ සිනහව ළඟ ගිමන් හැර ආයෙත් කපනවා හෙටමන් ඩබල් ඉර. ලස්සනයිනේ කවි බං. එයාගේ නම තියෙනවද? නම නෑ, මේ කෑල්ලක් විතරයි. නම තියෙන ඩබල් ඉර කියලා. කාගෙද දන්නේ වැඩක්. හැබැයි ලස්සන නිර්මාණයක්. FM